සිරිදම්මි කැඳුම්කරු අන්තර්ශිද්‍යාල විික්ෂ බලමන්ඩලේ අද දවසේදී අපි අන්තර්ශිද්‍යාල ශිෂ්‍ය බලමන්ඩලේ නියෝජනය කරමින් අපි වෘත්තිය සමිති දැන්වත් කරන්න දාගන් තියනවා. ඒ වෘත්තිය සමිති දැන්වත් කරන්න හේතුව තමයි මේ වෙනකොට අපි දකිනවා රාජපක්ෂ රනිල් වික්‍රමසිංහල එකතු වෙලා විජේදාස රාජපක්ෂල එකතු වෙලා අධ්‍යාපනය පුළුල් කරන්න ඕනි කියලා කතාවක් එක්ක අධ්‍යාපනය පුළුල් කරන්න ඕනි කියන සාකච්ඡා විසරහරදාගෙන අධ්‍යාපනය පටුකරීමේ අනු අරමුණින් වාර්තාවක් ඉදිරිපත් කරලා තියෙනවා. උසස් අධ්‍යාපනය කොමිසන් සභා වාර්තාවක්. එතකොට මේ උසස් අධ්‍යාපන කොමිසන් සභා වාර්තාව හරහා කරන්න හදන්නේ දැන් මේ වෙනකොට විශ්වවිද්‍යාල ප්‍රතිපාදන කොමිසන් සභාව තියෙනවා විශ්වවිද්‍යාල සඳහා. ඒ වගේම විශ්වවිද්‍යාල ප්‍රතිපාදන කොමිසන් සභාව පවා අහෝසි කරන තැනකට වැඩපිළිවෙලක් ගේන්න තමයි දැන් රනිල් වික්‍රමසිංහල වැඩපිළිවෙල නිර්මාණය කරමින් යන්නේ. එතකොට මේ වාර්තාව හරහා කරන්න හදන්නේ ඉස්සර දැන් තියෙන විශ්වවිද්‍යාල ප්‍රතිපාදන කොමිසන් සභාව කියන්නේ යම් විදිහකට විශ්වවිද්‍යාලවලට අදාළව එකෝ මේ ප්‍රතිපාදන වෙන් කරන ඒවා, ඊට අමතරව සිලබස් හදන ඒවා, සිසුන් බඳව ගන්න ඒවා, මෙන්න මේ ක්‍රියාකලාපයන් සියල්ලම කරන්නේ විශ්වවිද්‍යාල ප්‍රතිපාදන කොමිසන් සභාවෙන්. යම් විදිහකට අපි දක්නවා විශ්වවිද්‍යාල ප්‍රතිපාදන කොමිසන් සභාවේ ස්වාධීනත්වයක් තියෙනවා. ඒතර ස්වාධීනත්වය නිසාම රාජ්‍ය මැදිහත් වීම එහෙම නැත්නම් දේශපාල මැදිහත් වීමට ඒ විදිහටම කරන්න බැරි තත්ත්වයක තියෙනවා. ඒ වගේම පෞද්ගල විශ්වවිද්‍යාල මේ සඳහා මේ හරහා දාන්න බැරි තත්ත්වයකට පත් වෙලා තියෙනවා. ඒ නිසාම විජේදාස රාජපක්ෂලා රනිල් වික්‍රමසිංහල උත්සාහ කරනවා මේ විශ්වවිද්‍යාල ප්‍රතිපාදන කොමිසන් සභාව පවා අහෝසි කරලා ඒ වෙනුවට රනිල් වික්‍රමසිංහ විසින් පත් කරන, එහෙම නැත්නම් ජනාධිපතිවරයෙක් විසින් පත් කරන 11 දෙනෙක්ගෙන් යුක්ත කමිටුවකින් සියලු විශ්වවිද්‍යාල සම්බන්ධව තීන්දුව తీරන ගන්න තැනකට මැදිහත් වෙන වාර්තාවක් තමයි මේ ඉදිරිපත් කරලා තියෙන්නේ. ඊට අමතරව ගත්තට පස්සේ විශ්වවිද්‍යාල වලට මෙහෙම මැදිහත් වෙද්දී ඊට අමතරව පාසල් ගත්තට පස්සේ පාසල් ශිෂ්‍යරට දැවන්ත මැදිහත් වීමක් මේ හරහා කරන්න උත්සාහ කරනවා. අපි දන්නවා දැන් ඉස්සරහව අධ්‍යාපන දවල පත්‍රිකාව ඒ රනිල් වික්‍රමසිංහම තමයි ගෙනාවේ. ඒ අධ්‍යාපන දවල පත්‍රිකාව ගෙනල්ලා කරන්න හැදුවෙත් සම්පූර්ණ පාසල් පද්ධතිය අධ්‍යාපන පද්ධතිය සම්පූර්ණ කඩාකප්පල් කරන්න. නමුත් රටේ හිටපු ප්‍රගතිශීලී ජනතාව ශිෂ්‍යාපාරේ මේ හැමෝම මැදිහත් වෙලා අධ්‍යාපන දවල පත්‍රිකාව පවා පරාජය කරා. දැන් වුණ රනිල් වික්‍රමසිංහ ආයේ නැවත අධ්‍යාපන දවල පත්‍රිකාව තුල තිබ්බ අර පරිසත පාසල් ක්‍රමය, එහෙම නැත්නම් පොකුරු පාසල් ක්‍රමය දැන් ආයේ නැවත ගේන්න උත්සාහ කරනවා. පළාතක් ගත්තට පස්සේ ඒ පළාතේ තියෙන එක පාසලකට විතරක් පහසුකම් දීලා ඒ පාසලෙන් සියලු පාසල් පෝෂණය වෙන්නේ පෝෂක පාසල් ක්‍රමයක් විදිහට මෙන්න මේ පාසල් ක්‍රමයක් ගේන්න උත්සාහ කරනවා. ඊට අමතරව දැන් දැනටත් ආරම්භ කරලා තියෙනවා මෙන්න මේ වාර්තාවේ තියෙන වැඩපිළිවෙල. මොකද දැන් මේ වෙනකොටත් අපි දකිනවා 200කට ළමයි 200කට 150කට අඩු පාසල් ටික වහලා දාන තත්ත්වයකට පත් වෙලා තියෙනවා. අපි හිතනවා දැන් මේක අර සරලව එයාලා පෙන්වන්න හදන්නේ මේ ටික වැහුවට පස්සේ හැම පාසලක්ම මෙහෙම තියෙන්න අවශ්‍ය නැහැ. ඒතකොට පාසල් ප්‍රමාණයකට විතරක් පහසුකම් දීලා මේ ටික වැහුවට පස්සේ ලොකු වැඩපිළිවෙලක් හදන්න පුළුවන් කියලා. ඉතින් අපි දකිනවා සාමාන්‍යයෙන් ගමකට ගත්තට පස්සේ ගමකට පාසල් එකක් තමයි තියෙන්නේ. ඒතකොට මේ පාසල් නැතුණාට පස්සේ ඒ ශිෂ්‍ය අධ්‍යාපනයේ සම්පූර්ණ කඩාකප්පල් වෙන එකක් තමයි තියෙන්නේ. ඒතකොට මෙන්න මේ වැඩපිළිවෙලත් එක්ක ගේන මෙන්න මේ වැඩපිළිවෙල ගේන්නේ මොවුන් අධ්‍යාපනය පුළුල් කරනවා කියලා අපි දකිනවා. මෙන්න මේ පනත ගෙනාවොත් එහෙම නැත්නම් මේ වාර්තාව සම්මත වුණොත් එහෙම අධ්‍යාපනය සම්පූර්ණ බලපල්ලට ඇදලා දාන වැඩපිළිවෙලක් තමයි තියෙන්නේ. ඔන්න ඔය වැඩපිළිවෙල ගේද්දී අපි දකිනවා දැන් රාජ්‍ය විශ්වවිද්‍යාල පද්ධතියේ මොකද වෙලා තියෙන්නේ, පාසල් පද්ධතියේ දැන් මොකද වෙලා තියෙන්නේ. අපි දකිනවා දැන් රාජ්‍ය විශ්වවිද්‍යාල පද්ධතිය ගත්තට පස්සේ දැන් අපි දැක්ක ඊයේ පෙරේද බන්දුල ගුණවර්ධන කියනවා රාජ්‍ය විශ්වවිද්‍යාලවල ඉන්න ආචාර්යවරු රටදාල යන්නේ මේ මැයිනම් වින්දුණු අරගලෙත් අරගලේ ප්‍රතිඵලයක් ඉදිරු රාජ්‍ය විශ්වවිද්‍යාලවලින් ආචාර්යවරු රටදාල යන්නේ ගෙවල් ගින් තියුණු දැකලා මෙන්න මේව දැකලා මේ අරුබුදේ දරා ගන්න බැලුවු රාජ්‍ය විශ්වවිද්‍යාලවලින් ශිෂ්‍ය ආචාර්යවරු ඒ වගේම වෛද්‍යවරු රටදාල යන්නේ. අපි කියනවා ඒවා ඒ තැනකට දාන්න හදන්න එපා. ඔවුන් ගත්ත වැරදි වැඩපිළිවෙලන් හින්දා ඔවුන් ගත්ත දරා ගන්න බැරි වෙන විදිහට රටේ ඉන්න රාජ්‍ය සේවකයන්ට ගහපු බදු දරා ගන්න බැරි තැනකට පත් වුණාට පස්සේ තමයි රාජ්‍ය විශ්වවිද්‍යාලවලින් ආචාර්යවරු පවා රටදාල යන තැනකට පත් වෙලා තියෙන්නේ. එතකොට පාසල් වල ගත්තට පස්සේ පාසල් වල ගුරුවරු නැහැ. දැන් මේ වෙනකොට පාසල් ටික වහලා දාන තත්ත්වයකට පත් වෙලා තියෙන්නේ. එතකොට මෙන්න මෙහෙම තීද්දි තමයි අධ්‍යාපනය පුළුල් කරන්න ඕනි කියලා ලොකු කතාවක් කියන්නේ ලොකු පිරිසක් එළි ඉතුරු වෙනවා කියලා. ඒ නිසා අපි කියනවා රටේ ඉන්න ජනතාවට අපි කතා කරන්නේ අධ්‍යාපනය වෙනුවෙන් ඒ වගේම උපන් උපන් પરම්පරාවකට අධ්‍යාපනය ලැබෙන්න ඕනි කියලා අරමුණත් එක්ක තමයි අපි මැදිහත් වෙන්නේ. අපි හිතනවා මෙන්න මේ ගෙනෙන පනතට රටේ ඉන්න ප්‍රගතිශීලී ජනතාව වෘත්තීය සමිති කම්කරුවෝ ඒ වගේම රටේ ඉන්න සමස්ත ජනතාව මෙන්න මේකට විරුද්ධව පාරට බහින්න ඕනි, අරගල කරන්න ඕනි. ඒකට හේතුව තමයි ඉදිරියේදී මේව වාර්තා සම්පූර්ණ සම්මත කරගත්තොත් එහෙම ඒකේ අර්බුදේ රටේ ඉන්න සමස්ත ජනතාවටම සමස්ත දරු પરම්පරාවට විදින සිද්ධ වෙනවා. ඒ නිසා අපි රටේ ඉන්න ජනතාවට ආරාධනා කරනවා මේ පනත් සම්මත කරගන්න දෙන්නේ නැතුව ඒවට විරුද්ධව පෙනී ඉන්න මැදිහත් වෙන්න කියන ආරාධනාව රටේ ඉන්න ජනතාවට අපි සිද්ධ කරනවා.